ලංකාව ජනාධිපතිවරයා දිත්තපුර වැසියේ ජනාධිපතිකමට ඉල්ලන්නක් පෙර අපි දන්න තරමින් ජනාධිපතිකමට ඉල්ලද්දිත් ඔහුගේ ඇමරිකන් පුරවැසියභාවයේ අවශ්‍යවී තිබුණේ නැහැ කියන එක තමයි අපට තිබෙන විශ්වාසය. ඒ වගේම ඔහුගේ පවුලේ අය දැනුත් ඔහුගේ බිරිඳ ඔහුගේ පුතා දැනුත් ඇමරිකන් පුරවැසියා. ඒ වගේම මේ පොදු දෙන පෙරමුණු ආණ්ඩුවේ නායකයා ඒ කියන්නේ පක්ෂයේ නායකයා බැසිල් රාජපක්ෂ මහත්මයා එතුමා තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය තවමත් දරනවා. එතුමා ලංකාව විවස්ථාව වෙනස් කළා ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නේ නැතු. ඒ නිසා මේ දිත්ත පුරවැසිභාවය දරන හැම විටම විදේශ රාජ්‍යයන් සමග පක්ෂග්‍රාහීව කටයුතු කරන දිත්ත පුරවැසිකම් ඩබල් පාස්පෝර්ට් තියෙන පුද්ගලයෝ මේ ජිනීවා සම්බන්ධ ප්‍රශ්න ආවක වම්ම දවන්ත ජිනීවා විරෝධීන් වෙලා දවන්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විරෝධීන් බවට පත් වෙලා මේ ඩබල් පාස්පෝර්ට් දරන දිත්ත පුරවැසිකම් දරන පුද්ගලයෝ දවන්ත ජිනීවා විරෝධීන් බවට පත් වෙනවා. දවන්ත මානවිකම් කොමිසම් විරෝධීන් බවට පත් වෙනවා. එම නිසා තමයි අපට ඕනකම අපි ඒක ඇතන් සා තමයි හිතේ මාධ්‍ය සාකච්ඡාව වුණත් යම්කිසි කරුණු ප්‍රමාණයක් මේ සම්බන්ධව ඉදිරිපත් කළ යුතුයි. ඔබට මාධ්‍ය ආයතන වශයෙන් විකාශනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් මෙය සමාජ මාධ්‍ය හරහාත් යම්කිසි පිරිසක් දැනුවත් කරන්න මේක අවස්ථාව නිසා. ඒ නිසාම ඉතා ඉක්මනින් කියොත් එහෙම මේ ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ රටවහ 40ක් අස්සන් කර ඉදිරිපත් කරන යෝජනාවේ මූලික වශයෙන්ම අවධාරණය කරන දෙයක් තමයි මේක ඇත්තටම ගත්තොත් මේ යෝජනාව අපි කියන්න ඕන මේ මීට පෙර යෝජනා වල වැඩිපුර ශ්‍රී ලංකාව මීට අවුරුදු 12කට කලින් තිබිච්ච යුද්ධය ගැන තමයි අවධාරණය කළ තිබුණේ මේකෙත් ඒ අවධාරණය කිරීම තිබුණා නමුත් අපිට පැහැදිලිව පේන්න තිබෙනවා මේ යෝජනාව වෙනකොට 2009 සිට අවුරුදු 12කට පස්සේ වෙන නිසා මේ යෝජනාවේ වැඩිපුර අතර මඩංගුලා තිබෙන්නේ යුද්ධයෙන් පසු ගත වෙච්ච මේ අවුරුද්දත් ඇතුළුව ගත වෙච්ච කාලය තුළ ලංකා සිද්ද සුර සිද්ද වෙමින් තිබෙනවා ඔවුන් විශ්වාස කරන පරිදි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය පිළිබඳ අධිකරණ විරෝධ අධිකරණයේ සාධීනත්වයට ඇඟිලි ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳ අධිකරණයේ සාධීනත් අවම සාධීනත්වය දියාරු කිරීමේ ක්‍රියාවලිය ගැන තමයි ගොඩක් කරුණු අඩංගු වී තිබෙන්නේ යුද්ධයට අදාළ කරුණු මෙහි තිබෙනවා ඒ නිසා මේක සහමුලින්ම යුද්ධය සම්බන්ධ යෝජනාවක් නෙමෙයි ඒක අපි කියන්න ඕන ඒ වගේම දැන් මේ යෝජනාවලියේ මේ යෝජනාවේ තිබෙන ඉදිරිපත් වී තිබෙන යෝජනාව ගත්තොත් එහෙම තිබෙන කරුණු ගැන මම කියන්න එකක් තමයි මුලින්ම ඔබ දන්නවා පසුගිය ජනවාරි 22 වෙනිදා ජනාධිපතිවරයා එකපාරටම දැම්මා දාලා තියෙන සියලුම යුද්ධය සහ මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න සම්බන්ධව දැනටපත් කළ තියෙන සෑම ජනාධිපති කොමිෂන් එකක් සෑම කොමිෂන් එකක් ගැනම ඒවයි වාර්තා දෙන කරන්න වෙනම කොමිෂන් එකක් එතකොට මේ කොමිෂන් ගැන කොමිෂන් එකක් දැම්මා. එතකොට මේ යෝජනාවලියේ දක්වලා තිබෙනවා ඒ කොමිෂන් ගැන දාපු කොමිෂන් එක අවශ්‍ය බලතල නැති සහ ඒක ඒ ඒ දේශපාලන විහිළුව මේ යෝජනාවලියෙන් පිළිගන්නේ නැහැ කියන එක. ඔබ දන්නවා මේ මහා විශාල කොමිෂන් ප්‍රමාණයක් තියෙනවා ඒ වාර්තාව අධ්‍යයනය කරන්නවත් කාලයක් නැහැ ජනාධිපතිවරයා දාපු කොමිෂන් එක. ඒක පැහැදිලිවම මේ ජිනීවා වලට ගැළපෙන විදියට ජිනීවා වලට ගිහිල්ලා මොනවද කියන්න ඕන නිසා දාපු කොමිෂන් එකක් කියන එක මම කියන්නේ තා පැහැදිලි. එහෙම දෙයක් අවංකව කරනවා නම් එය කල්ැතුව මාස ගණනකට කලින් කළ යුතුයි කියන්නේ. ඊට පස්සේ මේ යෝජනාවලිය තිබෙන ඊළඟ දේ තමයි මොකද්ද? විශේෂයෙන්ම දැන් ලංකාවේ ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු පහක් වෙන එකක් තමයි ලංකාවේ මානවිකම් කොමිසම පිළිබඳ. ලංකාවේ මානවිකම් කොමිසම දුර්වල කළා තිබෙනවා බිඳවට්ටලා තිබෙනවා කියන එක ඔබ දන්නවා ලංකාවේ මානවිකම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් ඉන්න හිටපු පොදුජන පෙරමුණේ නැත්නම් පොදුජන සන්ධානයේ හිටපු ඇමතිවරු වර්තමාන විදේශ රාජ්‍ය ඇමතිවරයාගේ තාත්තා. එතකොට ලංකාවේ මානවිකම් කොමිසම ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරේ හිටපු ඇමතිවරේ ආණ්ඩු පක්ෂයේම හිටපු කෙනෙක් වර්තමාන ඇමතිවරයාගේ තාත්තා කෙනෙක්. ඒ නිසා ඒ ස්වාධීන මානවිකම් කොමිෂන් සභාවක භූමිකාව කරන්න බෑ කියන එක කාටවත් පැහැදිලි. ඉතින් ඒක වුන් මතු කර තිබෙනවා. ඊට පස්සේ හමුදාකරණය පිළිබඳ ප්‍රශ්න. මේ යෝජනා තිබෙන ලංකාවේ සිවිල් තනතුරු වලට හමුදා නිධානයේ පත්වීම පිළිබඳ ගැටලු. තුන්වෙනි එක තමයි අධිකරණයේ සාධීනත්වය දුර්වල කිරීම. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය මගින් සියලුම අමනුෂ්‍යකාරවරුන් ජනාධිපතිවරයා පත් කිරීම පිළිබඳ ප්‍රශ්න.
ඊට පස්සේ හතරවෙනි එක නඩු වලට ක්‍රියාත්මක වෙමින් තිබෙන නඩු වලට දේශපාලන මැදිහත් වීම අපි එක පසුව පැහැදිලි කරන්නම් කැකිල්ල කොමිසම සම්බන්ධ කරුණත් මේකට සම්බන්ධයි ඊට පස්සේ සමාජ ක්‍රියාකාරීන්ගේ තොරතුරු සෙවීම මාධ්‍ය වේදින තර්ජනය කිරීම සහ ඒ සමාජ ක්‍රියාකාරීන්ට අදාළ කරන බලපෑම් කරන ක්‍රියා ඒක මේ යෝජනාවලියදී ඒක ඇත්තටම ගමන් මේ බහුතරය ගත්තම අපිට පේනවා මේවා ඍජුව යුද්ධයට සම්බන්ධ කරුණු නෙමෙයි මේ ඉදිරිපත් කළ තියෙන යෝජනාවයි ඊට පස්සේ මුස්ලිම් ජනතාවගේ මරණ කොවිඩ් මරණ ආදාහනය කිරීම පිළිබඳ ගැටලුව මුළු ලෝකෙම කොවිඩ් මරණ ආදාහනය කරන්න දුන්න යම් නිශ්චිත රෙගුලාසි යටතේ නමුත් ලංකා ආණ්ඩුවක කලේ නැහැ දැන් ඒ නිසා එයත් ලංකාවට එරෙහි යෝජනාවක් වශයෙන් මෙතන තිබෙනවා ඒ වගේම තමයි අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම පිළිබඳවත් එහි ගරා වැටීම පිළිබඳවත් මේ සඳහන් කරලා තිබෙනවා ඔබ දන්නවා අතුරුදහන් වීමේ කොමිසමේ සභාපති වශයෙන් පත් කළ තිබෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි කැකිල්ල කොමිසමේ හිටපු සභාපති breaking.lk